මැත්තට මදි විසබීජ නැසන කරාබු නැට තෙල් තියෙන ක්ලෝගාට් වලින් මදින්න ඕනේ. නවුත් ක්ලෝගාට්. සිංහල දෙමළ මුස්ලිම් බර්ගර් සියලු දරුවෝ විවිධ ආගම් වලට අදාළ දරුවෝ 44 ලක්ෂයක් පාසල් අධ්‍යාපනයේ ලබනවා. 44 ලක්ෂයේ දෙමව්පියෝ ඉන්නවා 88 ලක්ෂයක්. නොමිලේ අධ්‍යාපනයේ ලබනවා. එතකොට මේ ක්‍රියාවලියට සම්බන්ධයි ලක්ෂ 122ක්. මේ කෝටි සංඛ්‍යාත දෙමව්පියෝ හා දරුවන් පිරිසකට නිදාස අධ්‍යාපනය ලබා දීමේ විවස්ථාපිත වගකීමක් ලංකා ආණ්ඩුවට පැවරලා තියෙනවා. ලංකාවේ ආණ්ඩුව ජාති, කුල, ආගම්, ලිංග, වර්ණ භේදයෙන් තොරව අවුරුදු 5-14 අතර සියලුම දරුවන්ට නොමිලේ අධ්‍යාපනය ලබා දිය යුතුම බවත් ඒ සඳහා වෙනත් කිසිම පුද්ගලයෙකුට හෝ ආයතනයකට අලුතෙන් ආයතන පිහිටවිය නොහැකි බවත් 1961 අංක 8 දරන උපකෘත පාඨශාලා පනතේ 25 වෙනි වගන්තියෙන් නියම කරලා තියෙනවා. ඒ අනුව කෝටි සංඛ්‍යාත දරු පිරිසක් මේ නිදාස අධ්‍යාපනයේ උරුමය භුක්ති විඳිනවා. එහෙම තියෙන අවස්ථාවකදී කැබිනට් අනුමැතියක් ලබා ගන්නවා කැබිනට් මණ්ඩලයේ නොමග යවීමකට භාජනය කරලා අකිල විරාජ් කාර්යවසන් ගරු අධ්‍යාපන අමාත්‍යතුමා රජයට පවරා නොගත් පුද්ගලික පාසල් 80කට ශාකා පාසල් 5 බැගින් ආරම්භ කළ හැකි පුද්ගලික පාසල් 400ක් මුදල් ගෙවන ආරම්භ කරන්න පුළුවන් කියලා. ඉතින් මම මතු කරපු ප්‍රශ්නේ ඇයි පාසල් 80කට විතරක් ඒ වරප්‍රසාදයක් මුදල් අය කරලා ජාවාරමක් කරන්න අවසරය දුන්නාම රජයට පවරා දීපු පාසල් වලට වෙන අසාධාරණයේ පිළිබඳ ඇයි කාටවත් කතා කරන්න අමාරු? මම උදාහරණයක් ලෙස ගත්තොත් කොළඹ දීප්තිමත් විද්‍යාලයක් වන ආනන්ද විද්‍යාලයේ රජයට පවරා දුන්නා. දුන් නිසා කොළඹ ආනන්දේට ආනන්දේ නමින් ශාකා පාසල් 5ක් ලංකාවේ කිසි තැනක මේ ආරම්භ කරන්න බෑ. ඇයි? ආනන්දේ රජයට පවරා දීපු නිසා. කොළඹ නාලන්දේ රජයට පවරා දුන්නා. නාලන්දේට පාසල් 5ක් ශාකා පාසල් ආරම්භ කරන්න බෑ. විශාකා විද්‍යාලේ රජයට පවරා දුන්නා. විශාකා විද්‍යාලයට පළාත් 5ක ශාකා විශාකා විද්‍යාල 5ක් ආරම්භ කරන්න බෑ. මහනුවර ධර්මරාජේ රජයට පවරා දුන්නා. ධර්මරාජේට පාසල් 5ක් ආරම්භ කරන්න බෑ. ගාල්ලේ රිග්මන් විද්‍යාලේ රජයට පවරා දුන්නා. 5ක් ආරම්භ කරන්න බෑ. ගාල්ලේ මහින්ද රජයට පවරා දුන්නා. ඒ නිසා ආරම්භ කරන්න බෑ. යාපනයේ හින්දු විද්‍යාල රජයට පවරා දුන්නා. ඒ පවරා දීපු ඒවට බෑ. ඉතින් මේ දහස් ගණනක් පාසල් පවරා දුන්න පාසල් වලට නැති අයිතියක් පවරා නොදුන්න පාසල් 80කට ශාකා පහ බැගින් ආරම්භ කරන්න දෙන එක සාධාරණීකරණය කරන්නේ කොහොමද කියලා මට තේරෙන්නේ නැහැ. කවුරු හරි මට තෝරලා දෙනවා නම් මේ අධ්‍යාපන පීඨයේ එක මහත්මේ රජයේ ප්‍රතිපත්ති ඉස්සරහට ගෙනියන්න ආණ්ඩුවේ පුවත්පතක පළ කරලා තියෙනවා. පෞද්ගලික පාසල් යකෙක්ද රකුසෙක්ද කියලා. පෞද්ගලික පාසල් යකෙක්වත් රකුසෙකුවත් නෙමෙයි. පෞද්ගලික පාසල් කියන්නේ සුරබි දෙනක්. කෝටි ප්‍රකෝටි සංඛ්‍යාත වශයෙන් ධනය උපදවන්න පුළුවන් ධන උල්පතක්. පෞද්ගලික ජාවාරම් කරුවන්ට සුර දූතේ යකෙක් නෙමෙයි. රකුසෙකුත් නෙමෙයි. පෞද්ගලික පාසල් කියන්නේ සුරබි දෙනක්. හිතන පතන දේ කෝටි ප්‍රකෝටි සංඛ්‍යාත ක්‍රමයකින් උපයන්න පුළුවන්. මම ව්‍යාපාර පරිපාලන විද්‍යා විශේෂ උපාධිය පන්ති සාමාර්ථ්‍යයක් සහිතව සමත් වෙච්ච කෙනෙක් ලෙස මම මේ ආචාර්ය මේ තුමාලට උත්තරයක් දෙන්න කැමැති
පාසල් 400ක් නෙමෙයි පාසල් 80ක් සුපිරි ගණේ පාසල් මේ 25ක් දිස්ත්‍රික්කයකට එක බැගින් ආරම්භ කළොත් එක වර්ෂයක පාසල් පවත්වාගෙන යාමේ ලාභය පමණක් මිලියන 15000ක් මිලියන 15000ක් වර්ෂයකට ලාභ ලබන්න පුළුවන්.